මෙවන විට තවත් යුද්ධයක් ලෝකය තුල නිර්මාණය වෙමින් පවතිනවා. යුද්ධ 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 මේ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අප සැමටම මතුවෙනවා. වාර්තාවන තොරතුරු වලට අනුව අප්‍රිකානු කලාපය යලි ඇවිලෙනවා. ඒ අනුව අල් ෂබාබ් කියන ත්‍රස්ත කල්ලිය විසින් මේ වෙද්දී දරුණු ප්‍රහාරයක් අප්‍රිකානු යුනියන් මිලිටරි බේස් එකට එල්ල කර තිබෙනවා. සෝමාලියාවේ ස්ථානගතව තිබෙන අප්‍රිකානු කලාපීය හමුදා මූලස්ථානයටයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම දරුණු ජීවිත හානියක් සිදුව ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායම නැත්නම් මිලිටන් ෆයිටර්ස්ලා විවෘත වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා බූලු මරීර් වලදී. ඒ අනුව කිලෝමීටර් 120ක් දකුණු දිගට වන්නට මොගඩිෂු අගනුවර සිට මේ ස්ථානගත වෙලා තිබෙන්නේ. අප්‍රිකානු කලාපයට අදාළ වුණු විශේෂ මිෂන් එකක් විදිහට නැත්නම් ATMIS එක විදිහට තමයි මේ හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ ඉස්ලාමීස් ෆයිටර්ස්ලා මෙහෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විදිහට තමයි ඔවුන් හඳුනාගන්නේ. ඔවුන් වාහන පාවිච්චි කරමින් පුපුරන ද්‍රව්‍ය සහිතව පැමිණ මරාගෙන මෙරන ප්‍රහාර එල්ල කර තිබෙනවා මෙම මූලස්ථානයට. ඒ අනුව මීට අදාළ වුණු ඡායාරූපත් මේ වෙද්දී මාධ්‍යයට නිකුත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් අහවුරු නොකර ඡායාරූප වාර්තා කර තිබෙනවා. ජිහාඩි මීඩියා චැනල් ෂෝඩ් අබවුට් ද ඩෝසන් උගන්ඩන් ට්‍රූප්ස් විත් ආම්ස් රීස්ට්‍රේන් බිහයින්ඩ් දෙයා බැක්ස් බීන් කැප්චර්ඩ් බයි ද මිලිටන්ස්. මේ වෙද්දී උගන්ඩානු ජාතික හමුදා කණ්ඩායම් මේ වෙද්දී ඔවුන්ගේ රැඳවුම් භාරයට ලබාගෙන තිබෙනවා. ඔවුන් අතරංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම උගන්ඩාවේ සිටින ජන හමුදා නිලධාරීන් බොහොමයක් තමයි මෙහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ. යන උගන්ඩා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ට්විටර් සරහනක් යොමු කර තිබෙනවා. අද උදෑසන තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙලා තිබෙන්නේ. ඔහු තහවුරු කර තිබෙනවා සෝමාලියාවේ අල් ෂබාබ් කතස්ස කණ්ඩායම විසින් තමයි මේට ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ. කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා මේ වෙද්දී විශාල ප්‍රමාණයක් දෙපාර්ශ්වයේම මරණයට පත් වෙලා ඇති බව. කොපමණ ප්‍රමාණයක් මේ ගියාද යන්න පිළිබඳ තාමත් නිශ්චිත තොරතුරක් ලබා දීමට හැකියාවක් නැහැ කියන දේ තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ප්‍රතික්ෂේප කර මේට සම්බන්ධයෙන් උගේ දැඩි කනගාටුව පළ කර තිබෙනවා. සහ උගන්නානු සාම සාධක හමුදාවන් වෙනුවෙන් අප්‍රිකානු යුනියන් එක වෙනුවෙන් ඔවුන් කරන ක්‍රියාවලිය අගය කිරීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී පීඩාවට පත් මරණයට පත් වුණු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සංවේගය පළ කර තිබෙනවා. ඒත් එක්කම තමයි මේ වන විට වාර්තා වෙන යුරෝපියන් යුනියන් එකත් මේ දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. මේ ප්‍රහාරයත් සමග සාමය සඳහා වුණු ක්‍රියාවලිය සෝමාලියාව තුළ බරපතල අර්බුදයකට ලක් වෙන ආකාරයක් පෙන්වන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් මේ අන්තවාදී මුස්ලිම් කොට්ටාශයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. බූලු මරීර් කියන ප්‍රදේශයේ තමයි මොගඩිෂු අගනුවර සිට කිලෝමීටර් 120ක් දුරින් ස්ථානගත වුණු අල් ෂබාබ් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ. අප්‍රිකන් යුනියන් බේස් එකට අපි ලැබෙන තොරතුරු ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.